ऐतिहासिक खंडे विहार स्थान इत्यादि मेरठे इहलम राजराज महामात्य वरुंगे सिट सियलुम उड़ा दुगी दुपता दक्वा एकसे अनेन एसियलु दिनाटम एकसे पीहितवेन सियलु दिनागेम गौरवेट लक्वति बेन मेरठे पीहिती विहारस्थान अतर सुविशेषी विहारस्थान कंदे विहारे कीन नम एवहम लंकावे ओण तरंग कंदे विहारस्थान तीन नमुत कंदे विहारे कीला किवहम एकम तनाई ए अलुत्वम ऐतिहासिक कंदे विहारस्थान मे विहारस्थाने वेदगत कम विशेष वशेन कारण देखकिन සඳහන් කරන්නට පුළුවන් එකක් මේ ඓතිහාසික මේ විහාර මන්දිරය ධාතුන් වහන්සේ තැන්පත් කොට නිදන් කොට මේ ඉදි කොට ඇති 1806 86 ඉදි කරන ලද මේ විහාර මන්දිරය මං හිතන්නේ මේ රටේ මේ වගේ මන්දිරයක් මේ වගේ වටිනා නිර්මාණයක් අපේ රටේ දකින්නට බැහැ කියලා. මෙහි අර ඉහෙලින්ම තියෙන්නේ මට පේනනවා මදි මේ මේ විහාරයේ මේ චෛත්‍යයේ විශේෂයෙන් අර කොතේ මොකද නම් කියන්නේ 35 සුගත ධාතු නිහිදම් කියලා පාඨයක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒයින් අදහස් කරන්නේ ධාතුන් වහන්සේ නිධන් කර සරුවක්ඥ ධාතුන් වහන්සේ නිධන් කර ඉදිකරන ලද මේ විහාරය කියන එකයි මේ අදහස් කරන්නේ. ඉතින් ඒ වගේම ධාතුන් වහන්සේගේ කරඬුවේ සීවලී ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලත් අපේ නායක හාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඉතින් එහෙම ගත්තාම මේ රටේ තියෙන ඉතාම ඓතිහාසික සම්භාවනීය විශේෂයෙන්ම සෞභාග්‍ය සංකේතයක් වගේ තමයි මේ කන්දේ විහාරය කියලා කියන්නේ. කන්දේ විහාරයේ ඊළඟට ප්‍රසිද්ධ වෙන්නේ දේවාලෙත් එක්ක. බුදුහාමුදුරන්ගේ ආශිර්වාදය වගේම හිතේ ආධ්‍යාත්මික ශක්තිය වගේම දෙවියන්ගේ ආශිර්වාදයේ ජීවමානව ලැබිය හැකි ස්ථානයක් තමයි මේ ස්ථානය. විශේෂයෙන්ම ජීවමාන විෂ්ණුදේව රාජෝත්තමයන් වහන්සේ වැඩ ඉන්න හා සමාන ප්‍රතිමාවක් තියෙන ඒ ප්‍රතිමාව පිළිබඳවත් මහා ඓතිහාසික කතන්දර තියෙන මේ රටේ ජීවමාන බලයක් සහිත සියලු දෙනාටම පිහිට වෙන ස්ථානයක් හැටියට මේ ස්ථානය සඳහන් වෙනවා. අපි පොඩි කාලේ මේ අහල කොටපිටිය කියන ග්‍රාමයේ ඉඳලා එක කාලයකට අවුරුද්දකට සැරයක් අම්මලත් එක්ක කිරිබත් ව්‍යාගෙන මල් පහන් අරගෙන අඩුම තරමින් අවුරුද්දකට දවසක්වත් මේ ස්ථානයට ඇවිල්ලා පුදු පූජා පවත්වනවා. මේ ස්ථානේ කවදාවත් හිස්සෙන ස්ථානයක් නෙවෙයි. මේක තියෙන වැදගත්කම ඒකයි. විහාරස්ථානයට පැමිණෙනකොට කාට හරි වෙලාවට එන්න බැරි වුණොත් මේ ගේට්ටු ඇහුවොත් ඒ වගේම අනිත් තැන්වලට එන්න බැරි වුණොත් හදිස්සියකට මහ රෑකට වෙලියම් වෙලාවකට ආවොත් විහාරස්ථානයට පැමිණියා සමානව හිතාගෙන බුදුන් වඳින්න බුදුමැදුරක් ඒ වගේම breaking.lk